ජෙසුපීටයි දවස දෙවියන් තුල ආරම්භමු. ඒ ආරම්භන මොහොතේ උන්වහන්සේගේ වචනය අපි උදව්වට ගමු. එතකොට අපි තනි නැහැ. අපි ශක්තිමත් වූ උන්වහන්සේ තුල ඉන්නවා. අපි ඉන්නේ චතාරික කාලයේ 4 වෙනි සතියේ. අද මාර්තු මාසේ 31 වෙනි බ්‍රහස්පතින්දා දවසයි. අදින් අපි මාසයක් හමාර කරනවා. ප්‍රේමන්තේනි, අපි දන්නවා ස්නාවක ජොහාන් දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ තුල ජොරදාන් නදිය වටේ හිටපු අයට සෙනගට මනස්ථාපනයේ ගැන දේශනා කළා. තෙස්නාවක ජොහාන්ට හැකියාවක් ලැබුණා මේ රොත්තම දෙවියන් වහන්සේ ගාවට අරගෙන එන්න. තෙස්නාවක ජොහාන් දේශනා කරපුවාම වැල නොකැඩි මිනිස්සු ආවනේ. ස්වාමිනී, අපි මොනවද කරන්න ඕනේ? කියන්න, අපි මොනවද කරන්න ඕනේ? දැන් මෙහෙම ආපු අයට ස්නාවක ජොහාන් කතා කරලා කිව්වා, ඔබ මේ දේවල් කරන්නට ඕනේ. ඒ හරහා ඒ අයගේ ජීවිත වෙනස් වුණා. දැන් ඊට වඩා ප්‍රබලයි ප්‍රේමවන්තේනි, ජේසු තුල අපි ලබන ජීවිත අත්දැකීම්. ජොහාන්ට වඩා ප්‍රබලයිනේ, ජොහාන්ට වඩා බලගතුයිනේ. ඒ බලගතු උන්වහන්සේ ඔබ මම ගාව ඉඳගෙන හැම මොහොතකම උන්වහන්සේ ඔබට මට අවස්ථාවන් දෙන්නේ මොකද්ද? ජීවිතේ ලස්සන කරගෙන දෙවියන් වහන්සේ ගාවට ලං වෙන විදිහ උන්වහන්සේ ඔබට මට කියලා දෙන්නේ. ඒක නිසා ප්‍රේමවන්තේනි, ස්නාවක ජොහාන්ට වඩා ජේසු හරි බලගතුයි. උන්වහන්සේ වදාළ දේ, උන්වහන්සේ දේශනා කරපු දේ හරි බලගතුයි. දැන් ජේසු මේ දේවල් ඔබට මට කිව්වේ අවුරුදු 3ක් පමණ මේ කෙටි කාලය තුළනේ මේ දේවල් උන්වහන්සේට කරන්න හැකියාව ලැබුණේ. උන්වහන්සේ මේ අවුරුදු 3ේ කරපු දේවල් ඔබට මට ජීවිතේ ලොකු ශක්තියක්. උන්වහන්සේ හැම වෙලාවෙම පෙන්눔 කරලා දුන්නේ අපගේ පාපී බව යටපත් කරගෙන පාපයේ තුල ඉන්නේ නැතුව පාපයට දුක් වෙලා මනස්ථාපනය වෙලා දෙවියන් වහන්සේ තුල ශක්තිමත් වෙන හැටි. ප්‍රේමන්තේනි, අපි එම ලස්සන කාලයකටයි ඇතුල් වෙලා තියෙන්නේ ජීවිතේ වෙනස් කරගෙන උන්වහන්සේ තුල ශක්තිමත් වෙන්නට. අපි මේ දවස් 40 පුදුමාකාර විදියට උත්සාහ ගන්නවා. අපි උත්සාහ කරන අවස්ථාවටදී වැටෙන්න පුළුවන්. අපි මිනිස්සුනේ, අඩුපාඩුකම් ගොඩාක් තියෙනවා. අපි කොච්චර උත්සාහ කළත් අපි පාපයෙන් මිදිලා මේ දවස් ටිකේ චතාරික කාලේ උන්වහන්සේ ශක්තිමත් වෙනවා කියලා අපි වැටෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක් නේ. නමුත් ඔබ මම කොච්චරද උත්සාහ කරන්නේ ඒ දේවල් අමතක කරගෙන කොහොම හරි උන්වහන්සේ තුල ඉන්න? ඒකයි පියනන් වහන්සේගේ කැමැත්ත. එතනටයි ඔබව මාව මේ කාලයේදී ජේසු අරගෙන යන්නේ. ප්‍රේමන්තේනි, එහෙම උන්වහන්සේ ජේසු ගාවට අරගෙන යන දවසක් බවට මේ දවස පත් කරගන්න. දෙවියන් වහන්සේ ගාවට ඔබට මට උන්වහන්සේ යන්නට අවස්ථාවක් ගෙනල්ලා දෙන දවසක් බවට මේ දවස පත් කරගන්න. ඔබ උන්වහන්සේට කැපදේ විතරක් ජීවිතේ කරන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. මේ දවස ධාර්මිකව උන්වහන්සේ තුල ඉන්න. එහෙම ඉඳලා උත්සාහ කරලා බලන්න. උන්වහන්සේ ඔබට ශක්තිය දෙයි, බලය දෙයි. දෙවියන් වහන්සේ ඉදිරියේ බොහෝ දෑ රැස් කරගන්න. එසේ කරන්නට ඔබව මාව අවදි කරන්නට කියලා අපි ආරම්භ කරමු මේ ලස්සන දවස උන්වහන්සේ තුල. ඔබට ජෙසුපීටයි.